එලියට තියෙන්නේ මූණ කොටස කපලා වෙන් කළා එලියට ගන්න ඒකට ලේ එක ඩුප්ලිකේට් කරගන්න control j කියන command එක බලලා ඊට පස්සේ quick selection tool එකට යන්න quick selection tool එකට ගිහිල්ලා මෙහෙම දල වශයෙන් මූණ select කරගන්න මූණත් එක්කම පොඩ්ඩක් shoulders වැඩි ඕනේ නැහැ හැබැයි neck එක පොඩ්ඩක් ගන්න එතකොට හැඩයක් එනවා ඒකම ෆොටෝ එක තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ මූණේ shadows තියෙන එකක් තියෙනවා නම් වඩාත් හොඳයි එහෙම නැත්නම් රැවුල වවලා ඉන්න කෙනෙක්ට වඩා මේක ගොඩක්ම හොඳට ගැලපෙනවා මේ මේ කරන වැඩේ ඊට පස්සේ අපි මේ select කරගත් එක පොඩ්ඩක් refine කරගන්න ඕනේ ඒකට අපි refine tool එකට යන් select and mask වලට ගිහිල්ලා ඒක refine එක brush එක අරගෙන පොඩ්ඩක් කොණ්ඩෙ පොඩ්ඩක් refine කරගමු එතකොට හොඳට මේක වෙන් කරලා අපිට කපලා ගන්න පුළුවන් මේක perfect job එකක් වෙන්න ඕනේ නැහැ දල වශයෙන් මෙහෙම කරගන්න පුළුවන් නම් ඇති හරි refine කරගත්ත selection එක control c කියන command එකෙන් අපි copy කරගෙන new layer එකකට control v කියන command එකෙන් paste කරගන්නවා එතකොට අපිට අවශ්‍ය කරන image එක මෙන්න මේ විදිහට ඔළුව ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක උඩට threshold layer එකක් දාන්න ඕනේ threshold layer එක add කරලා මේ පොඩ්ඩක් මූණේ හැඩේ නැති වෙන්නේ නැති වෙන්න shadows ඕනවට වඩා දැන් මේ පැත්තේ දකුණට ගත්තොත් shadows ඕනවට වඩා වැඩි වෙනවා මේ පැත්තේ වමට ගත්තොත් සුදු පාට වැඩි වෙනවා ඒ නිසා මධ්‍යස්ථාගයකට අරගෙන හැඩෙත් මූණ අඳුර ගන්න පුළුවන් මට්ටමකට අරගෙන ඇවිල්ලා මේ threshold එක අපි select කරගන්නවා අපිට මේ හදාගත්ත ලේ එක control alt shift e කියන command එකෙන් අපිට තනි ලේ එකකට ගන්න පුළුවන් ඊට පස්සේ මේකේ තියෙන මේ සුදු පාට කොටස් ටික අයින් කරගන්න ඕනේ ඒකට අපි මේ ලේ එක උඩ double click කරන්න ඕනේ මේ තියෙන ලේ 3 එක උඩට ගිහිල්ලා ඒකේ නම උඩ නෙමෙයි නම උඩ double click කරොත් නම තමයි select වෙන්නේ පොඩ්ඩක් එහෙන් double click කරලා open වෙන layer style එකේ මේ උඩ තියෙන layer එක මෙන්න මෙතන තියෙන මේ සුදු පාට පැත්ත පොඩ්ඩක් වමට ගේන්න. එතකොට සුදු පාට නැති වෙලා යනවා. ඊට පස්සේ කරන්න තියෙන මේ කළු හරිය විතරක් අපිට select කරගන්න ඕනේ. අපි ඒක කරන හැටි බලමු. Color range වලට ගිහිල්ලා අපිට එතන shadows select කරලා අපිට මෙතන shadow එක විතරක් select කරගන්න පුළුවන්. අපි delete key එක ඔබලා ඒ shadow එකට අමතරව තියෙන area එක අපි අයින් කරගන්නවා ඊට පස්සේ දැන් අපිට කරන්න තියෙන්නේ new layer එකකට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන icon එකේ size එක හදාගන්න එක මම මේක හැදුවේ මගේ YouTube channel එකේ icon එක විදිහට ඒ නිසා මම 800 width එකයි height එකයි 800 දෙන්න විල අලුත් layer එකක් ක්‍රියේට් කරගෙන මට පුළුවන් මෙන්න මේ ඉමේජ් එක මෙතෙන්ට අරගෙන ඉන්න මේක control t කියන කී එක ඔබලා අපිට මේක රීසයිස් කරගන්න පුළුවන් shift කී එක ඔබාගෙන අපිට මෙහෙම dimensions වෙනස් වෙන්නේ නැති වෙන්න මේක adjust කරගන්න පුළුවන් පස්සේ කරන්න තියෙන්නේ අපිට දැන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් හදාගන්න ඕන නම් අපි බෑග්ග්‍රවුන්ඩ් එකට පියන් ග්‍රේඩියන්ට් එකකට ගිහිල්ලා ග්‍රේඩියන්ට් එකේ අපි තෝරගමු black and white ඔකේ කරලා ලිනිය කියන එක රේඩියල් කරලා මෙන්න මේ වගේ පොඩ්ඩක් අපි white and black තෝරගමු තෝරගෙන ස්කේල් එක පොඩ්ඩක් වැඩි කරගත්තම ස්කේල් එක අපි යන් 188 වගේ ඉන්න අපි ඕකේ කරලා අපිට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා අපිට ඕන නම් මේක ටොට්ටක් මේකේ සයිස් එක වෙනස් කර ගන්න පුළුවන් මතකයි shift key එක ඔබාගෙන මේ සයිස් කරගන්න එක කරන්න නැත්නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ
ඊට පස්සේ අපි මං ඇඩ් කරගන්න හද කරගත්ත ඉමේජ් එක තමයි මේ තියෙන්නේ මං ඒක ඉතින් දාන්න මේක මම ටියුටෝරියල් එකක් විදිහට ඉදිරිපත් කරන්න හිතාගෙන හිටියේ නෑ නමුත් මේ තිබිච්ච ඉල්ලුම නිසා මේ මේක ටියුටෝරියල් එකක් විදිහට ඉදිරිපත් කරන්න හිතුවා මොකද මේ මට ආපු මැසේජස් වල හැටියට මට පැය ගාණක් වැය වෙනවා ඒ ඔක්කොටම මේ මේ අයිකන් එක හදලා දෙන්න ගියෝ ඊට වඩා ලේසි ඕගලන්ටම හදාගන්න හැටි කියලා දෙනේ හරි දැන් අපි ඉමේජ් එක දාගත්තා දාගෙන අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේ ඉමේජ් එක සිලෙක්ට් කරලා ලේ එක සිලෙක්ට් කරලා ඕල්ට් කී එක ඔබාගෙන මෙන්න මේ ඕල්ට් කී එක ඔබගොහම වාට පේන ඇති මෙන්න මේ විදිහට ඇරෝ එකක් පල්ලෙහාට සිලෙක්ට් කරනවා ඒක ක්ලික් කරා නම් වැඩේ හරි දැන් මේක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා අපිට හදා ගන්න පුළුවන් අර තිබිච්ච චෝදනාවක් තමයි මේ මගේ කටින් ගින්දර එනවා වගේ කියලා කමක් නැහැ නේද ඔන්න ඔය මේ ඩ්‍රැගන් කෙනෙක් කියලා හිතන්නේද හරි මෙන්න මේ විදිහට තමයි මේ අයිකන් එක හදාගන්නේ ඊට පස්සේ මේකට ඕන නම් තව පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරන්න පුළුවන් මේක ඕන නම් 3D කරගන්න පුළුවන් මම ඒකත් කියලා දෙන්න මම ඒක මගේ අයිකන් එකට දාගත්තේ නැහැ මේක උඩ අයිකන් එක ලේ එක ඩබල් ක්ලික් කරලා අපිට පුළුවන් drop shadows select කරලා ඒක උඩට ගිහිල්ලා මේක නම් වැඩි අපි පොඩ්ඩක් මේක අඩු කරගෙන පොඩි icon එක පොඩ්ඩක් 3D ගතියක් ඇති කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඊට පස්සේ මේ shadow එක අපි පැත්ත මාරු කරගමු මේ පැත්ත ඔය පැත්තට වැටෙන්නේ කියලා opacity නම් මට්ටමකට අඩු කරගෙන මෙන්න මේ වගේ effect එකක් හදා ගන්නත් පුළුවන් මේක icon එකක් නිසා තව දේවල් try කරලා බලන්න මේ මේක මම පොඩි සරල දෙයක් ඉදිරිපත් කරේ මෙතනින් එහාටත් ඔයගලන්ට පුළුවන් මේ වගේ මොකක් හරි අලුත් දෙයක් හදලා අපිටත් පෙන්වන්න උතුර අපිටත් ඉගෙන ගන්න පුළුවන් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් channel එක subscribe කරන්න තව photography සම්බන්ධයෙන් දේවලුත් editing සම්බන්ධයෙන් පොඩි පොඩි දේවල් කීපයකුත් ඉස්සරහට ඉදිරිපත් කරනවා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් YouTube වීඩියෝ එකට තියෙන comment section එකේ comment කරලා අහන්න මට උත්තර දෙන්න ලේසි Facebook එකේ අහනවට වඩා උතර ඒ වීඩියෝ එක බලන අනිත් අයටත් එකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් උතර ඒ ප්‍රශ්නේ මට ආයෙ උත්තර දෙන්න ඕන වෙන්නේ නැති නිසා එහෙනම් ස්තුතියි ඊළඟ තව වීඩියෝ එකකින් හම්බ වෙමු